බ්ලොග්ස් අද අපේ YouTube channel එක ඇවිල්ලා තියෙන වෙනස්ම දෙයක් කරන්න. වෙනදට වඩා වෙනස් දෙයක්. ඒ කියන්නේ අපි අද ආවේ පාරට. පාරේ බොහෝ දෙනෙක් වෙළඳාම් කරනවා අපි දැකලා තියෙනවා. ඒ වෙළඳාම් කරන බොහෝ දෙනෙක් අතරේ අපේ කැමරා කාචයට අසු වුණා තවත් සුවිශේෂී කෙනෙක්. මේ කෙනා ටිකක් විශේෂයි. තමන්ගේ ජීවන ගමන ගෙනියන්න ඉතාමත් වෙහෙස මහන්සියලා ජීවන ගමන ගැට ගහගන්න තමන් ගේම ගහනවා. එහෙම කෙනෙක් එක්ක තමයි අපි අද කතා කරන්න යන්නේ. මේ දකින්නවා පේනවා කඩල වෙලෙන්දේ අඳුරු කුටිය තුල දොරගුරුලාගෙන ගයන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නැසේ දෙවියන් හට නැසේ. අපි කතා කරමු. අයියේ නම කියමු. අයියගේ නම මොකද? නෙවිල්. හරි, නෙවිල් තමයි අයියගේ නම. ඇයි අයියා මේ වගේ රස්සාවක් තෝරගත්තේ? නැති බැරි කමට නු මේ වගේ රස්සාවක් තෝරගත්තේ. සමාජ මෙහෙම මතයක් තියෙනවා, නැති බැරි නම් මේ වගේ රස්සාවක් කරනවා කියලා. හැබැයි වාට ඊට වඩා දෙයක් ඉතලා කරන්න බැරි කමක් නැද්ද? දන්නේ නැහැ. ඒ කියන්නේ ඉගෙනගෙන තියනවා දුරා ලොක්කොට, එහෙම නැත්නම් පහට යනකම් විතරයි ඉගෙන ගන්නේ. එතකොට ලංකාවේ මෙහෙම මතයකුත් තියෙනවා, ඉගෙන ගන්න බැරි මිනිහට ලොකු රස්සාවකට යන්න බෑ කියලා. ඒක හරිද කියලා තමයි අපි අද කතා කරන්න මේ විදියට ආවේ. දැන් මේ රස්සාවට අයිය කොච්චර කල් වෙනවද? අවුරුදු 15ක්. ඒතර අවුරුදු 15ක් මේ අයියා මේ රස්සාව කරනවා. එතකොට අයියට අයියා අරින් වෙන කවුද පවුලේ? අම්මා තාත්තා සහෝදරයෝ. එතකොට ළමයි ඉන්නවද කොහමද? අයියා අතට බඳලා? ළමයි පහක් ඉන්නවා. එතකොට මේ වගේ රස්සාවක් කරලා කොහමද මේ ළමයි පහ දෙනාම ජීවත් කරන්නේ? කරනවා කොහමද? ඒක තමයි හැකියාව, ඒක තමයි දක්ෂතාවය. තමන් කොච්චර දිලි දුනත් තමන්ගේ ජීවිතාව තමන් කරන රැකියාව හරියට කරනවා නම් අපි ඕනෙම කෙනෙක්ට පුළුවන් ඕනෙම ශක්තියක් දරාගෙන ඕනෙම අභියෝගයකට මුහුණ දෙන්න. ඒක තමයි මේ අයියා අපිට, නෙවිල් අයියා අපිට පෙන්නන්නේ. කඩල කොට්ටක් කොහොමද කීයට විකුණන්නේ? රුපියල් 20 ඉඳලා කඩල කොට්ටක් විකිනවා. රුපියල් 20 ඉඳලා කඩල කොට්ටක් විකිනවා. රුපියල් 20කට රුපියල් 20කට කඩල කොට්ටක් විකුණලා තමන්ගේ ජීවිතය ගෙනියන්න පුළුවන් කියන තර ඔයගොල්ලන්ට හිතන්න පුළුවන්. රුපියල් 20කින් එක කඩල කොට්ටක් රුපියල් 20කට විකුණලා ඒ විදියට තමන් ජීවිතය ගෙනියනවා හරිම අමුතුයි. හැබැයි නෙවිල් අයියා ඒ අභියෝගයකට මුහුණ දීලා තියෙනවා. නෙවිල් අයියාට පුළුවන් වුණා දරුවෝ 5 දෙනෙක් මේ කඩල වෙළඳාමෙන් ජීවත් කරවන්න. ඒ ළමයි 5 දෙනාට උගන්වන්න. ඒ තරම් නෙවිල් අයියා තමන්ගේ රැකියාව හොඳ කරපු හින්දා මේ විදියට අපි ඉන්නවා. රැකියාවට තමන් අවංකද? අවංකව කරනවා. එතනින් ඉහාට කියන්නේ රැකියාව තමන් හොරගොරු වංචා කරනවා නම් ඔයා හිතනවාද රැකියාව පැවැත්මක් තියෙනවද? පැවැත්මක් නැහැ. يعني හොරබරුට වංචා කරලා අපි දෙයක් කරනවා නම් ලංකාවේ පැවැත්මක් නැහැ. ආ මේ හොරබරුට පැවැත්මක් නැහැ. ආරයක් කරලා තමයි අපි කාලා වේරම් කරන්නේ. මේ හොරබරු වංචා නැති ඉඳ තමයි අද නිවිල් අයියා මේ විදිහට අවුරුදු 15ක් මේ රස්සාව කරන්නේ. කියන්නේ තමන්ගේ ජීවිතය ඇතුලේ ගොඩක් දේවල් මේ අවුරුදු 15 ඇතුළත ඔහු උපයා ගන්නවා, සපයා ගන්නවා. ඒ දේ ඇතුලේ තමයි ඔහු මේ විදිහට අද දිනේ මේ හැම වෙලාවෙම ඒ තමන්ගේ වෙලදාම සිදු කරන්නේ. නෙවිල් අයිය දැන් නෙවිල් අයියට දවසට ගොඩක් බිස්නස් එනවානේ. එතකොට ඒ බිස්නස් තමන්ගේ වෙලාවත් එක්ක කලමනාකරණය කරගන්න වෙලාවක් තියෙනවද? කියන්නේ එකක් ඉවරනකොට තව කෙනෙක් එනවා. ඒ අතර තමන්ට වැඩේ කරගන්න පුළුවන්ද? ඉතින් මේ විදිහට බොහෝ දෙනෙක් ඉන්නවා සමාජයේ විවිධ
යම් කටුළු බාධක හමුවේ තමයි ජීවිතාව ගෙනියන. අපි අද කතා කරේ මේ වගේ කෙනෙක් එක්ක. ඉතින් නැවිල්ලයි අපි මේ ස්තුතිය අපිත් එක්ක මේ පොඩි වෙලාව කතා කරාට. ඔයාලට සුබපතනවා අපි තව තවත් මේ රැකියාවෙන් තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න හැකියාව, ශක්තිය, ධෛර්යය ලැබෙන්න කියලා ස්තුතිය අපිත් එක්ක කතා කරාට. තවත් දවසක අපි සූදානම් මේ වගේ පුද්ගලෙක් එක්ක කතා කරන්න. සමාජයේ දැවෙන ප්‍රශ්න, සමාජයේ කතා කරන්න ඕන ප්‍රශ්න එක්ක අපි කතා කරමු. එසේනම් දේශයක අපි ඉවර කරනවා. SK Vlogs channel එකේ අද වීඩියෝ එක. තවත් දවසක සූදානම් මේ වගේ සුවිශේෂ වීඩියෝ එකක් ඔබ හමු වෙන්න. එසේනම් මම සම්පන්නා SK Vlogs. ආ